ඔබ අදහස් කරන බව වචනෙන් පවසන්න 2021 නොවැම්බර් මාස 3 වෙනිදා අද ඉල්ලේ ප්‍රකාශයන් අද දිනේ මට අවශ්‍ය කරුණාව මා සතු බව ප්‍රකාශ කරමි මම බලයෙන් ශක්තියෙන් සහ අදිෂ්ඨානයෙන් පිරී සිටිමි මම මුහුණ දෙන කිසිම දෙයක් මට ඕනෑවට වඩා වැඩියෙන් බල නොපානු ඇත මම හැම බාධකයක්ම අභියෝගයක්ම දුෂ්කරතාවයක්ම ජයගෙන පෙරට වඩා ඉදිරියට එමි මේ මාගේ ප්‍රකාශයයි දිව්‍යමය සෞඛ්‍ය සඳහා පාපොච්චාරණය මම සමිදානන් වහන්සේ තුල සහ උන්වහන්සේගේ බලය තුල ශක්තිමත් වෙමි ලෝකයේ සිටින තැනැත්තාට වඩා මා තුල වැඩවසන තෑන් වහන්සේ උතුම්ය මම දෙවියන් වහන්සේගේ ආකාරයේ ජීවිතයකින් පිරී සිටිමි. එම ජීවිතය මා තුල ක්‍රියාත්මක වන අතර මට සෑම විටම පරිපූර්ණව සෞඛ්‍ය සම්පන්නව සිටීමට හේතුවක් වේ. දෙවියන් වහන්සේගේ මහිම මා තුල පවතිනවා මෙන්ම මා පුරා විහිදේ. එය මාගේ ජීවිතයේ සෑම අංශයකින්ම මෙන්ම මාගේ ශරීරයෙන් පැහැදිලි වේ. ආමෙන්. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දැන් පවසන දේ මට ලැබී ඇති බව අදහමි. මම ශක්තිමත්, මම සෞඛ්‍ය සම්පන්නයි. මම ආශිර්වාදිතයි. මම බල සම්පන්නයි. මම අභිෂේකලත් කෙනෙක්. මම නිදහස්. මම දිව්‍යන් වහන්සේගේ ආදරණීය දරුවෙක්. මම සියල්ලන්ගේ සහ දිව්‍යන් වහන්සේගේ අනුග්‍රහය ලබා ඇත. මම පෙනෙන දේ ගැන නොව අනාගතයේ දැකීමට බලාපොරොත්තු වන දේ ගැන කතා කරමි. මම වටිනා බීජයකි. මම ස්වාමින් වහන්සේගේ නිවසේ සරුපල ඇති භූමියක් මත රෝපණය කර ඇත. මම මාගේ ස්වාමින් වහන්සේගේ අනන්‍යත යටත් භූමියේ ඇති තල්ගස්සකට සමානව සමෘද්ධිමත්ය. මම නිසි සමයේදී බහොල ලෙස පල දරයි. මම ස්වාමින් වහන්සේ තුල සම්පූර්ණ යුෂෙන් පිරි හරිතයකි. මම වැඩි හිටි වේදී පවා නැවුම් බවින් සහ සමෘද්ධිමත් බවින් ගහනය. ජේසුස් වහන්සේගේ නාමයෙන් මාගේ පළදාව කිසිදා අඩු නොවේ. මා කරන සියලු කටයුතු සාර්ථකත්වය කරා ගමන් කරයි. ජේසුස් වහන්සේගේ නාමයෙන් මා නිරතුරු සාර්ථකත්වය අත්දකිමි. ජේසුස් වහන්සේ තුල මා අධ්‍යාත්මික ආශිර්වාදයන් නගා කරගනිමි. මම ආත්මික ජීවියෙකි. මගේ ආත්මයට ප්‍රාණයක් ඇත. මගේ ආත්මය සහ ප්‍රාණය භෞතික ශරීරයක් තුල ජීවත් වේ. මගේ ආත්මය මගේ ප්‍රාණයට ආඥා කරයි. මගේ ප්‍රාණය සවන් දෙයි, පිළිගනි. මගේ ශරීරයට උපදෙස් දෙයි. මගේ ශරීරය කීකරු වේ. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම මගේ ශරීරයට මෙසේ වදාළමි. දිව්‍යන් වහන්සේගේ සදා පවතින ජීවිතය මා තුළ සෑම විටම විදහා දක්වනවා මෙන්ම ප්‍රකාශයටපත් වෙයි. මම මාගේ ශරීරයේ සෑම කොටසකටම ජීවනයේ වචන මෙසේ වදාළමි. ක්‍රිස්තුස් වහන්සේගේ මනසෙන් පරිපූර්ණ වීමට මම මගේ මනසට වදාළන අතර දිව්‍යන් වහන්සේගේ වචනයට අනුව පිළිගැසීමට මම මගේ මනසට අණ කරමි. මම මගේ අස්තීන්ට සහ ස්නායු පද්ධතියට ජීවිතය පිළිබඳව වදාළන අතර මම මගේ මාංශ පේශී හා අස්ති කොටස් වලට ශක්තිය පිළිබඳව වදාළමි. මම මාගේ හදවතට ජීවන ශක්තිය පිළිබඳව වදාළමි. සාමාන්‍ය වාතාශ්‍රය සහ සිදුරු අනුපාතය පවත්වා ගැනීම සඳහා මම මාගේ පෙනහළු හා පටක වලට වදාළමි. මම මාගේ වකුගඩු අක්මාව සහ අඥාශය පරිපූර්ණත්වයේ කරා ගෙන යාම පිළිබඳව වදාළමි. මාගේ සෑම රුධිර ශෛලයකම ජීවයක් ඇත. මාගේ ඇටකටු සන්ධි සහ කාටිලේජ එකට බැඳී ශක්තිමත්ව සහ ස්ථීරව ඇත. මාගේ ඇඟිලි ඉතා හොඳින් ක්‍රියාත්මක වේ. මාගේ ඇස් පැහැදිලිව හා හොඳින් පෙනෙන අතර මාගේ කන් ප්‍රශස්ත ලෙස ක්‍රියා කරයි. අලුත උපන් බිරිඳකුගේ මෙන් දිව්‍යන් වහන්සේගේ අලංකාරයෙන් මාගේ සම සිනිදුයි සෞඛ්‍ය සම්පන්නයි. මාගේ කෙස් කලඹ මත ඇති ෆොසිලයන් නිසි ආකාරයෙන් තදින් හිසට යාවී ඇත. මම මාගේ කෙස් කලඹට
හරියාකාරව රැඳීමටත් වර්ධනය අවශ්‍ය තැන් වර්ධනයටත් ෆොසිලයන්ට අණ කරමි. මගේ දත් විදුරුමස් හකු අස්ථි සහ ස්නායු හා රුධිර සැපයුම සෞඛ්‍ය සම්පන්න අතර ශක්තිමත් සහ පරිපූර්ණයි. මාගේ සියලුම හෝමෝන සහ ස්නායු රසායනික සම්ප්‍රේෂක එකිනෙකා සමග පරිපූර්ණ එකඟතාවයකින් යුක්ත වන අතර සාමාන්‍ය ආකාරයෙන් ඒවායේ කාර්යයන් තුල නිරත වේ. මගේ ආහාර ජීර්ණ පද්ධතියට ඇතුළු වන සියලුම ආහාර ජීර්ණය කිරීමට උකහා ගැනීමට සහ අවශෝෂණය කර ගැනීමට හැකිවන අතර පරිවෘති අපද්‍රව්‍ය නිතිපතා බැහැර කිරීම නිසි අයරින් සිදුවේ. මගේ ප්‍රජනක පද්ධතිය කාලානුරූපව බිත්තර සෛල නිපදවමින් උපදිනතුරු කලල රූපය ආරක්ෂා කර පෝෂණය කරයි. දෙවියන් වහන්සේ මැවූ අයුරින්ම මගේ ශරීරයේ සෑම අවයවයක්ම සෑම පටකයක්ම ක්‍රියා කරන අතර ජේසුස් වහන්සේගේ නාමයෙන් මගේ ශරීරයේ කිසිදු අක්‍රමිකතාවයක් හෝ විකෘතිතාවයක් ඇති නොවීමට මම අණ කරමි. මගේ මුළු මිනිස් ව්‍යූහය හා මනස ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ මහිමයෙන් පරිපූර්ණයි. හාලෙලූයා. ආමෙන්. පියාණන් වන දිව්‍යන් වහන්සේ මට ආදරෙයි. මම එය හොඳින් දනිමි. දිව්‍යන් වහන්සේගේ පුත්‍රයාණන් වන ක්‍රිස්තුස් වහන්සේ මට ආදරෙයි. මම එය හොඳින් දනිමි. දිව්‍යන් වහන්සේගේ ආත්මයාණන් වන ශුද්ධාත්මයාණන් වහන්සේ මට ආදරෙයි. මම එය හොඳින් දනිමි. ෂලෝම්.